සුබ දවසක් වේවා යාළුවෝ සියලු දෙනාටම තිසේජේ YouTube channel එකට ඔයගොල්ලෝ හැම දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද 2024 ඔක්තෝබර් මාසේ පළවෙනිදා අඟහරුවාදා දවස. හරි අලුත් monthly calendar එක open වෙලා තියෙනවා. ඒවත් එක්ක කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් හැමදේම ඒ ටුවිසෙට් අද වීඩියෝ එකෙන් උත් කතා කරමු. එතකොට හැම වෙලේම මතක තියාගන්න ට්‍රේඩින් කියන්නේ ලොකු රිස්ක් එකක් තියෙන දෙයක්. මේකේ තියෙන ලොකුම රිස්ක් එක තමයි ඔයා මේකට ආයෝජනය කරන සම්පූර්ණ මුදලම ඔයාට අහිමි වෙන්න පුළුවන්. හරි, එතකොට කිසිම වෙලාවක ණය වෙලා පොලියට අරගෙන අනවශ්‍ය විකාර දේවල් කරලා ට්‍රේඩින් වලට ආයෝජනය කරන්න එපා. හැම වෙලෙම ට්‍රයි කරන්න තමන්ට නැති වුණත් කමක් නැහැ කියලා හිතන බොහොම සුළු මුදලක් විතරක් ට්‍රේඩින් වලට ආයෝජනය කරන්න. හරි, ඒ කියන්නේ ඔයා හරි ස්කිල් එකක් එක්ක ඕවරෝල් ප්‍රොෆිට් එකට යන්න ප්ලෑන් කරනවා නම් කරන්න ඕනේ ඉගෙනගෙන මනි මැනේජ්මන්ට් රිස්ක් මැනේජ්මන්ට් එක ඉස්සරහට යන්න. නැත්නම් ඔයා ඩිපොසිට් කරන්න කීයක්ද කියන එක මත පදනම්ව ඔයාගේ ප්‍රොෆිට් එක තීරණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඩොලර් 50ක් දාගෙන හරි ස්කිල් එකක් එක්ක හරි රිස්ක් මැනේජ්මන්ට් මනි මැනේජ්මන්ට් එකත් එක්ක කරන කෙනා ඒක මාසෙන් ඩොලර් 200ට 300ට අප් කරගන්න පුළුවන්. ඒ කියන්නේ 100ට 400ක 500ක ගේන එක. හැබැයි ඩොලර් 10000ක් දාගන්න කෙනත් හරි ස්කිල් එකක් නැතුව ඒක විනාඩියෙන් දෙකෙන් ලොස් කරගන්න පුළුවන්. ඒ නිසා බලන්න කොතෙන්ටද යන්න ඕනේ කියලා. හරි, අපි අද වීඩියෝ එකේ සෙටප් එක කතා කරන්න කලින් අපි මුලින්ම බලමු ඊයේ දවසේ අපි දුන්නෝ සෙටප් එකේ සමරි එක. හරි, මේ තියෙන 9:30, ඒ කියන්නේ ඊයේ දවසේ අපි දුන්නෝ සිග්නල් සමරි එක. පළවෙනි සෙල් එක වලට මතකද අපි වීඩියෝ එකේ කතා කරා ඒ සෝන් එකෙන් ගන්න හම්බුනේ. හැබැයි ෆිබොනාචි গোল্ডන් පොකට් කරෙක්ෂන් එකත් එක්ක අපි සෙල් එක ගත්තා. පිප් 250ක් ප්‍රොෆිට් වෙලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් එන්ට්‍රි එකක් ලොස් වෙලා තියෙනවා බයි ට්‍රේඩ් එකක්. ඊළඟට ෆයිනල් ට්‍රේඩ් එකක් බ්‍රේක් ඉවන් හිට් වෙලා තියෙනවා. ඒ කියන්නේ 20ක් විතර ප්‍රොෆිට් එකේ රන් වුණා. හැබැයි ඔයාලට මතකයි මම ගෲප් එකේ ෂෙයා කරා ක්ලෝස් කරගන්න එපා හෝල්ඩ් ඕල් බයි ට්‍රේඩ් කියලා. ඒත් එක නැවත එන්ට්‍රි එකට අවිලා දිනවා. පිප් 465ක් වගේ ප්‍රොෆිට් එකක් තමයි අරගත්තේ. හරි, එතකොට අද වීඩියෝ එක කියන්න කලින් තව චූටි දෙයක් කියන්න ඕනේ. ඒක තමයි මේක ඇත්තටම මේ අවශ්‍ය දෙයක් නෙමෙයි ට්‍රේඩින් වලට. හැබැයි ලංකාවේ මිනිස්සුන්ගේ කුහකකම ගැන පොඩි මේකක් කරන්න හිතුවා. මෙහෙම වෙන්න එපා. හරි, ඊයේ මේ මල්ලි කෙනෙක්, කියන්නේ අපේ මල්ලි කෙනෙක් මේ දැන් මාස 6කට විතර කලින් ඉඳන් එයා YouTube channel එක පටන් අරගෙන ඊයේ මම දැක්ක group එකක් share කරලා තිනවා. කැමති කට්ටිය ඉන්නවා නම් subscribe කරන්න කියලා. හරි, ඉතින් දැන් මෙතන 16000 ගානක් subscribers ලා ඉන්නවා. 1k 1.5k views යනවා. එතකොට ඒවත් එක්ක මම හිතුවා යකෝ මේක ඉන්න මිනිස්සුන්ට මේක share කරොත් ඒකොල්ලට sub 100ක් 200ක්වත් එයි කියලා. ඒ කියන්නේ මිනිස්සුනේ ඉතින් ඔය subscribe තෝක නිකන් subscribe click කරලා comment එකක් දානවා කියන එක මහලකු දෙයක් නෙවෙයිනේ. හරි, එතකොට මම group එකේ දැම්මා. free group එකේ විතරයි දැම්මේ ඊයේ. හරි, ඊයේ 9යි ගානකට 9:38ට අපේ මල්ලි කෙනෙක්ගේ YouTube channel එකක් subscribe කරලා comment එකක් දාලා support එකක් දෙන්න කැමති අය කියලා. හරි, හැබැයි reaction 80 ගානක් තිබුණා. මම හිතුවා හරි 100ක්වත් අඩුම තරමේ comment එයි කියලා. පස්සේ මල්ලි උදේමට message එකක් දානවා. අයියේ thank you මේ කමෙන්ට් එකක් දාලා තිබුණා කීප දෙනෙක්, ඒ වගේම සබ්ස්ක්‍රයිබර් කරලා තිබ්බා කීප දෙනෙක්, මෙහෙමයි කියලා. හරි, ඔයාලට බලන්න පුළුවන් කමෙන්ට් 6ක් සහ සබ්ස්ක්‍රයිබර්ස්ලා 21ක් තමයි අපෙන් ගිහිල්ලා තියෙන්නේ. මට ඇත්තටම හිතුණා යකෝ මේක පුදුම වැඩක්. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු කැමති නැහැ වෙන කෙනෙක් දිනු වෙනවට. දැන් මේක ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරයි කියලා මේ ඒ මිනිස්සයා ඒ මල්ලි හෙට ලක්ෂයක් දෙකක් හොයන්නේ. ඔයාලට විනාඩියකට අඩු කාලයක්. يعني ඉතින් මම මේක දැම්මා මෙහෙම කමෙන්ට් එකක්. ඒක අදාළත් නැහැ. මේ ඒක ඇත්තට මම කරපු ලොකුම ලොකු ගොන් වැඩක්. මේක group එකේ share කරපේ ඕගොල්ලන් විශ්වාස කරලා. හරි, අනික මං හින පොර ටෝක් එකක දුන්නා මල්ලිට. මගෙත් එක්ක වැඩ කරන ටීම් එකක් ඉන්නවා, බය වෙන්න එපා. මෙහෙමයි මේ share කරොත් subscribe කරයි. මොකද ඕක සල්ලි කැපෙන යන්නේ නෙමෙයි. විනාඩියක් වගේ යන්නේ. ගියා link එක click කරා, subscribe කරා, comment එකක් දැම්මා, එච්චරයි. comment එක මොකක්ද කියන එක අදාළ නැහැ. like එකක් දැම්මත් just 30 minute 30 second වැඩේ ඉවරයි. හරි, තොර මම මෙහෙම දැම්මා. ඉතින් මම දැම්මා ලංකාවේ ඉන්න පුදුම කුහක මිනිස්සු කියලා. මේ මිනිස්සුන්ට ඕනේ මේ වීඩියෝ එක බලන ඕගොල්ලන්ට ඕනේ මගෙන් දෙයක් ගන්න විතරයි. හැබැයි හිතන්නේ අපි තව කෙනෙක්ට දෙයක් කරන්න ඕනේ කියලා. ඔයාලට කවදාවත් බෑ යාළුනේ මං ඉන්න තැනට එන්න. ඒ කියන්නේ මට ඒක ගැන මාර හැපි එකක් උදේම ආව. යකෝ මිනිස්සු කොච්චර මේව කරත් මිනිස්සු තාමත් හිතන්නේ තමන් ගැන විතරයි. ආත්මార్థකාමී කුහකයි. තව කෙනෙක්ට සපෝට් එකක් දෙන්න කැමති නැහැ. ඉතින් මට මම ගැන ආඩම්බරයි. මම මට පුළුවන් විදියට කරන අය මේ වගේ මෝඩ ගොන් දේවල් ඕගොල්ලන්ට ෂෙයා කරන්නේ නැහැ. ඕගොල්ලන්ගෙන් උදව් ඉල්ලන්නෙත් නැහැ. මට පුළුවන් විදියට මම ට්‍රේඩින් සිග්නල් ටික දෙනවා. ඔයාලට ඕනේ සිග්නල් ටික විතරයි කියන්න මම දැන් දැනන් තියෙන්නේ. ඒ කියන්නේ මේ වීඩියෝ බලන මේ සෙට් එකට මගෙත් එක්ක ඉන්න සෙට් එකට ඕනේ සල්ලි හොයාගන්න විතරමයි.
අර එකතු වෙලා තව දෙකෙනෙක්ට උපකාර කරලා තව කෙනෙක් ගොඩ යනවා, තව කෙනෙක් දියුණු වෙනවා දැකලා, තව කෙනෙක්ට සපෝට්ටයක් දීලා, හරි එහෙම කරන්න කැමති නෑ. ලංකාවට කෙලවෙන්නෙම ඕකයි. ඒ කියන්නේ මම ගොඩ යන්න ඕනේ. වෙන එකකට කෙලවලා හරි කමක් නෑ, අනිත් එකකට මොන දේ වුණත් කමක් නෑ, මට ගොඩ යන්න. ඒක ඉස්කමස්ලා වුණත් ඔච්චර ලොකුවට ප්‍රොමෝට් වෙන්නේ. උදාහරණ ගත්තොත් ඕන තරම් තියෙන. ඈ එකක් දෙකක් කිව්වොත් on mass dt mtfe ඇයි අනිත් කෙනා රවට්ටලා බොරු මැජික් එකක් පෙන්නලා මේක මෙහෙමයි කියලා කියලා තමන්ට අර ඒකගෙන කමිෂන් එක ගැන විතරයි හිතන්නේ. හරි ඉතින් මන් දන්නේ නැහැ ඉතින් මේව කවදා හැදේද කියලා. ඉතින් බලමු. හරි වේදනයි ඉතින් මිනිස්සු ගැන මෙහෙමයි, මෙහෙම මිනිස්සු ටිකකට නේද අපි මේ වගේ සර්විස් එකක් දෙන්නේ කියලා. ප්‍රශ්නයක් නැහැ. මට පුළුවන් විදිහට මම සර්විස් එක කරයි යනවා. කැමති කට්ටියට ප්‍රොෆිට් එකකට යන්න පුළුවන්. හරි. ඒකත් තව විවරය ආයේ මම මේ ගැන කතා කරන්නෙත් නැහැ. ආයෙ මම මේ ගැන මේ කිසිම වෙලාවක වෙන channel එකක් ගැන සහ ඕගොල්ලන්ගේ මෙහෙම support එකක් දෙන්න කියලා ඉල්ලන්නෙත් නැහැ, request කරන්නෙත් නැහැ. එහෙම වැඩක් නැහැ. මොකද ඔයාලට ඕනේ just signal එකයි. ඒකෙන් profit කරන්නයි, overall profit එකකට යන්නයි විතරමයි. මමත් කරන්නේ ඒක විතරමයි. හරි. අපි මේක අයින් කරමු. ඊළඟට අපි යමු trading view එකට. හරි. ඔයාලට මතක ඇති ද ඊ setup එක අපි දැන් මුලින්ම බලමු replay එක. හරි 30 වෙනිදා replay එක. මම දැන් මෙතනින් replay එක දානවා. හරි ඔන්න 30 වෙනිදා මෙතනින් පටන් ගත්තා. එතකොට 30 වෙනිදා ඔයාලට මතක ඇති අපි වීඩියෝ එකේ කතා කරා ඉරිදා දාපු වීඩියෝ එකේ. හරි 2662.6 2664.6 අතර සෙල් එකක් ගන්න පුළුවන්. මේ සෝන් එකට ඇවිල්ලා රෙගියුලර් බෙයරිස් ඩයිවර්ජන්ස් එකක් වගේ හදලා ක්ලියර් කන්ෆර්මේෂන් එකක් තිබුණා සෙල් එකක් ගන්න පුළුවන් කියලා. ඉතින් දැන් ඔයාලට පේන ඔන්න මාකට් එක උඩට ඇවිල්ලා තියෙනවා, සෝන් එකට ඇවිල්ලා තියෙනවා, ඩයිවර්ජන්ස් එකක් හැදෙන්න පටන් අරන් තියෙනවා. එතකොට ඩයිවර්ජන්ස් එක කම්ප්ලීට් වුණාම ඔයාලට පුළුවන් සෙල් එකක් ගන්න. බලන්න මාකට් එක මේ තාම RSI 21 එක ක්‍රොස් වෙලා නැහැ. හරි පැහැදිලි ක්ලියර් කන්ෆර්මේෂන් එකක් දෙනකන් ඉන්න ඕනේ. හරි මෙන්න බලන්න මෙතනින් RSI 21 cross වෙලා තියෙන එකත් එක්ක අපිට bearish candle එක close වුනහම sell එක ගන්න පුළුවන්. මෙන්න setup එක. හරි මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. දැන් මේක ඕගොල්ලන්ට තනියම entry ගන්න අයට support එකක් වෙන විදිහට බලන්න price action එකේ මේ strong up එක. හරි ඊට සාපේක්ෂව RSI momentum indicator එකේ clear drop එක. මෙන්න RSI එක උඩට cross වෙලා ගිහින් ඊට පස්සේ පහළට cross වෙලා තියෙනවා. මේ RSI 21 එක cross වෙලා තියෙනවා. හරි bearish candle එක close වෙලා තියෙනවා. setup එක okay. ඔන්න sell එකක් ගන්න පුළුවන්. එතකොට මේ sell එක මම දෙනකන් ඉන්න ඕන නැහැ. ඊළඟට ඔයාලට buy zone එක target කරලා sell එක ගන්න පුළුවන්. හරිද? එතකොට ඔන්න first setup එක. ඊළඟට market එක change of character එකක් දීලා තිනවා මෙතන. හරි? ඒ කියන්නේ buy side change of character එකක් දීලා තිනවා. ඒ නිසා අපිට මේ ලෝ එකේ ඉඳන් හයි එකට ෆිබොනාචි ටූල් එක දාලා බලන්න පුළුවන් ෆිබොනාචි গোল্ডන් පොකට් එකකින් වගේ නැවත මාකට් එක buy වෙයිද කියලා. ඔයාලට මතක ඇති අපි buy entry එකකුත් ගත්තා ඔය zone එක target කරලා. ඒ වගේම අපිට මේ උඩම sell එක miss වුණා. ඒ වුණාට මාකට් එකේ මම ඕගොල්ලන්ට හරි මාකට් එකේ මම ඕගොල්ලන්ට මෙතනින් වෙනම buy entry ටියක් දුන්නා. ඒ වගේම උඩට correction එකක් දීලා sell වෙනකොට මම නැවත sell එකක් දුන්නා. හරි අපි බලන්නෙමු මාකට් එකේ මොකක්ද වෙලා දෙන්නේ කියලා. දැන් ඔන්න ඔයාලට පේනවා මෙතන ෆිබොනාචි গোল্ডන් පොකට් එකේ buy වුණු. ඒ කියන්නේ buy entry ගත්තා එකේ liquidity ටික අරගෙන තියෙනවා. 0.7786 zone එකෙත් buy entry ගත්තා එකේ liquidity අරන් තියෙනවා. ඒ කියන්නේ මේ zone එකේම තිබුණු stop loss ටික අරගෙන තමයි මාකට් එක මේ buy වෙන්න හදන්නේ. හරිද? එතකොට ඔයාලට මතක ඇති මේ අවස්ථාවේදී මම share කරා group එකේ මාකට් එක ඔය තියෙන zone එකෙන්ම buy වෙන්න පුළුවන් අපේ sell zone sorry buy zone එකට එන්නේ නැතුව කියලා. මම ඒක ඕගොල්ලන්ට පෙන්නන්නම්කො. හරි මේ තියෙන්නේ gold market technically update regular bearish divergence එකක් හදලා අපි මේ වීඩියෝ එකේ කිව්ව zone එකෙන් pip 180ක් falling down වෙලා තියෙනවා. හරි ඒ වගේම fibonacci golden pocket එකේ සහ 0.7786 zone වල liquidity එකතු කරලා තියෙන නිසා buy zone එකට sell නොවි buy වෙන්න පුළුවන්. හරි buy zone එකට sell නොවි buy වෙන්න පුළුවන් කියන එක අපි මෙතනින් කතා කරා. ඊට පස්සේ ඔයාලට පේනවා එතන ඉඳන් මාකට් එක 2660ට වගේ buy වෙලා තියෙනවා. ඔන්න බලන්නකෝ. අපි මේ කතා කරපු දේවල් එක්ක මාකට් එක 2660ට වගේ නැවත buy වුණා. එතකොට එතන buy එකෙන් තමයි අපි ඊළඟට සෙල් එක ගත්තේ. එතකොට අපි වීක් එක පටන් අරන් දුන්නු ෆස්ට් සෙල් එක තමයි මෙන්න මේ 2660
හැටි තව මාකට් එක උඩට ආවා වලට මතක ඇති. හරි. මේ තියෙන්නේ 2660 ට මාකට් එක අප් වෙලා තියෙනවා. එතකොට කීප දෙනෙක් අහලා තිබුණා CJI මොනවාද තියෙන කන්ෆර්මේෂන් ඔය සෙල් එක දෙන්න කියලා. එතකොට ඔයාලට පේනවා RSI එක මෙතනින් ඕවර්බෝට් කරලා තිබුණා. 1 මිනිත් chart එකේ divergence එකක් තිබුණා. මම ඒක පෙන්නන්නම්. ඒ වගේම මේ price action එකට අදාළව Fibonacci tool එක උඩින් ඉඳන් පහළට දාපම හරියටම Fibonacci golden pocket එකේ zone එක 1 minute chart එකට ආවම ඔයාලට පේනවා මේ 1 minute chart එකේ මෙතන strong up එකක් ඇවිල්ලා තියෙනවා. ඊට සාපේක්ෂව මෙතනින් drop එකක් තියෙනවා. regular bearish divergence එකක් 1 minute වල හැදිලා තියෙනවා. ඔය හැම confirmation එකම එක අපි මෙතනින් first sell එක අරගත්තා. හරි, මේ sell එක මම group එකේ share කරා. ඔයාලට බලන්න පුළුවන්. රිස්කි ට්‍රේඩ් එකක් කියලා නෙමෙයි, කන්ෆර්ම් සෙටප් එකක් විදියට ඔයාලා බලන්න පුළුවන්. යා gold still 5 waiting for clear confirmation කියලා දීලා ඔයාලට gold sell enter now heading 64 stop loss එක දාලා දුන්නේ. ඔන්න මාකට් එක ලස්සනට falling down වෙලා තියෙනවා. හරි, එතකොට මෙතනින් තමයි අපි ඊළඟ sell එක ගත්තේ මේ විදියට. හරි, ඔන්න දැන් බලනවා ඊළඟට මාකට් එකේ වෙන්න පුළුවන් ඒවා දෙකයි. හරි, මොනවද? දැන් මම මේ ඩයිවර්ජන්ස් ලයින් එක අයින් කරන්නම්කෝ. එකක් තමයි දැන් මෙතන චේන්ජ් ඔෆ් චරක්ට් එක දීලා තියෙන නිසා එක්ක මෙතන හයි එක බ්‍රේක් කරලා BOS එකක් දෙන්න පුළුවන්. එහෙම නැතිනම් මේ චේන්ජ් ඔෆ් චරක්ට් එක වගේම මේ ලෝ එක බ්‍රේක් කරලා පහළට, ඒ කියන්නේ සෙල් සයිඩ් චේන්ජ් ඔෆ් චරක්ට් එකක් දෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ මොකක් වෙයිද කියලා. අපිට බලන්න පුළුවන් මාකට් එක කොයි විදිහට මූව් වෙයිද කියලා. හරි, බලන්න මාකට් එක පහළට සෙල් වෙලා තියෙනවා. එතකොට මේ තැන් වලින් අපි buy entries කීපයක් ගත්තා. ඒවා මම වෙනම group එකේ share කරා. මම මේ මාකට් එකේ තිබුණු confirm setup ටික තමයි ඔයගොල්ලන්ට කියන්නේ. හරි, දැන් ඔන්න අපේ sell entry දෙක okay. ඊළඟට මාකට් එකේ පහළට sell side change of character එකක් දීලා තියෙනවා. මම BOS line එක උඩින් අයින් කරනවා. මේ change of character line එක මෙතෙන්ට ගේනවා. මේ low එක break කරලා පහළට ඔන්න හැදිලා තියෙනවා. හරි, ඊළඟට අපි බලන්න පුළුවන් මොකක්ද? හරි, දැන් මාකට් එක තියෙන්නේ අපේ buy zone එකේ. ඒ වගේම RSI එක 4ට oversold 21 එක 27. එතකොට මෙතන divergence එකක් හැදුවොත් අපිට buy එකක් ගන්න opportunity එකක් තියෙනවා. හරි, අපි බලන්නෙමු මාකට් එකේ divergence එකක් හදයිද කියලා. හරි, මෙතන මොකද උනේ? මේ price action එකේ drop එක. මේ බලන්නකෝ RSI momentum indicator එකේ මෙතන up එකක්. හරි, මේ විදියට. එතකොට price action එකේ drop එකක්, RSI වල up එකක්. හැබැයි මෙතන risk එක මොකක්ද? RSI 21 oversold එකේදී cross වෙලා නැහැ. හැබැයි bullish candle close එකට අපිට මෙතනින් buy එක ගන්න පුළුවන්. ඔයාලට බලන්න පුළුවන් 2636 ඉඳන් දැනට market එක 42ට වගේ market එක buy වෙලා තියෙනවා. හරි, ඊළඟට අපිට target කරන්න පුළුවන් change of character එකක් දීලා තියෙන නිසා මේ high එකේ ඉඳන් low එකට Fibonacci tool එක ඇඳලා golden pocket zone එකට වගේ market එක නැවත up වුණොත් අපිට sell එකක් ගන්න පුළුවන්. හරි, බලන්නෙමු මොකක්ද වෙන්නේ කියලා. අපි දන්නේ නැහැ market එක කොයි විදිහට move වෙයිද කියලා. මොකද උනේ? එතෙන්ට market එක එන්නේ නැතුව නැවත පහළට drop වෙලා තියෙන. එතකොට ගොඩක් අය අහලා තිබුණා CGI sell වෙන market එකේ ඇයි sell දුන්නේ නැත්තේ කියලා. ඉතින් මට මේ උඩ sell එක දුන්නා වගේ පැහැදිලි clear selling setup එකක් මේ හරිය හැදුනේ නැහැ. ඒකයි sell එක දුන්නේ නැත්තේ. ඒ වගේම තමයි මාකට් එක ෆන්ඩමෙන්ටලි බෝ එකත් එක ගත්තොත් buy වෙන්න තිබුණේ. හැබැයි ඒ වුණාට මාකට් එක කන්ටිනියුස්ලි පහළට sell වෙලා තියෙනවා. හරි, ඔය විදිහට තමයි මාකට් එක drop වුනේ. ඒකත් එක්ක වඩ පේනවා මේ නැවත මේ price action එකේ මෙතන ඉඳන්ම ගත්තොත් drop එක. RSI momentum indicator එකේ මෙතන ඉඳන්ම ගත්තොත් up එක. හරි, එතකොට මෙතනින්නුත් ඕගොල්ලන්ට buy එකක් ගන්න opportunity එකක් තියෙනවා. එතකොට තමන්ගේ risk එක minimize කරගෙන buy එකක් ගන්න පුළුවන් නම් එයාට මෙතනදී buy එකක් ගන්න පුළුවන්. ඔයාලට මතකද මේ 2629 මම group එකේ buy entries කීපයක් මරගත්තා. හරි, අරගෙන මම ඒක ඔයාලට වෙනම share කරා. ඒකත් එක්ක market එක නැවත පහළට falling down වෙලා තියෙනවා. හරි, ඉතින් ඔය විදිහට තමයි market එක move වෙලා තියෙන්නේ. එතකොට සැලකිය යුතු විදිහේ clear confirmation එකක් දීලා නැහැ sell side ගන්න. අර උඩින්ම ගත්ත sell එක ඇරුණාම. හරි, දැන් අපි replay එක අයින් කරලා බලමු අද දවසේ අපි කොයි වගේ දේවල්ද monitor කරන්න ඕනේ. invalidated වුණු දේවල් ටික ඔක්කොම අපි අයින් කරගමු. මම දැන් මෙතන change of character එක bias ලගේ liquidity තියනයි කිව්වා. මේ zone එකේ ටික අරගෙන තියෙනවා. මේ low එක අපිට අයින් කරන්න පුළුවන්. selling zone එකත් හරි ඒකත් අපිට අයින් කරන්න පුළුවන්. හරි, ඊළඟට අපි කතා කරපු buy zone එකත් මෙතනින් අයින් කරන්න පුළුවන්. මොකද ඒක දැනටමත් break out කරලා තියෙනවා පහළට. හරි, තවදුරටත් ඒක valid නෑ එතකොට. හරි, අපි මුලින්ම 1 hour chart එකට gold market එකේ gold 1 hour chart එකේ ඔයාලට මතක ඇති අපි මේ parallel channel එකක් place කරා.
හරි මාකට් එක මිඩ් ලෙවල් එකෙන් වගේ රිජෙක්ට් වෙන්න පුළුවන් කියලා ඒ විදිහට මොන රිජෙක්ට් වෙලා තියෙනවා. හැබැයි මෙතනින් බවුන්ස් උනේ නැහැ. ඒ කියන්නේ අපි මේ ට්‍රෙන්ඩ් ලයින් එක ටාගට් කරලා බයි ගත්තら මෙතනින් බවුන්ස් උනේ නැහැ. මෙතන බයර්ස් ලාගේ ලික්විඩිටි හන්ට් කරන්න මාකට් එක පහළට සෙල් වෙලා බයි වෙච්ච පාරක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මෙතනින් බයි එන්ට්‍රි අපි වගේ රීටේල් ට්‍රේඩර්ස් ලා වෝ එක ෆන්ඩමෙන්ටලි ටෙක්නිකලි හැමදේම බලලා බයි එන්ට්‍රි ගන්නකොට ඒ හැමෝම මාකට් එකෙන් අයින් කරලා බයි කරන්න මෙතන මාකට් එකේ ලික්විඩිටි හන්ට් එකක් ගියා වගේ දෙයක් තමයි මම දකින්නේ. හරි. එතකොට මේ channel එක තවදුරටත් valid නැහැ. මම ඒක මෙතනින් අයින් කරනවා. ඊළඟට market එක change of character එක okay. ඒ වගේම මෙතනින් BOS එකක් දීලා තියෙනවා. හරිද? එතකොට 1 hour chart එකේ BOS එක මෙතන දුන්නාම valid high එක මෙන්න, valid low එක මෙන්න. එතකොට මම අද දවසේ මොනිටර් කරන පළවෙනිම දේ තමයි 1 hour chart එකේ මේ high එක ඉඳන් low එකට Fibonacci tool එක දාලා Fibonacci golden pocket එකත් එක්ක තියෙන මේ area එක. මෙන්න මේ zone එක cell එකක් ගන්න. හරි. අපි price range එක mark කරගත්තොත් ඔයාලට බලන්න පුළුවන් 2653.2 low එක ගන්න පුළුවන්. 2650.3 ආසන්නව pip 30ක වගේ selling zone එකක්. බැරි වෙලා හරි මේ zone එක break out කරන් උඩට buy වුණොත් වෙන්න පුළුවන්නේ. ඊළඟට මම ටාගට් කරන zone එක තමයි මෙන්න මේ key area එක. ඒ කියන්නේ මෙතන Fibonacci golden pocket එකෙන් 0.7786 sell entry ගන්න ඔක්කොම market එකෙන් අයින් කරලා market එක sell වෙනවා නම් 2665.5 low එක ගන්න පුළුවන්. 2661.9 වගේ buy වෙලා sell වෙන්නත් පුළුවන්. හරි. එතකොට ඔන්න selling zone දෙකක් තියෙනවා. එතකොට මේ selling zone දෙකට එන්නේ නැතුව market එක මේ වගේ තැනකින් turn වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේ තැනකින් අපි sell එකක් ගන්න එක risky වැඩක්. ඒ නිසා මම sell entry ගන්න mark කරගත්තේ මේ zone දෙක, buy entry එකක් ගන්න 2622.618 කියන මේ zone එක monitor කරන්න පුළුවන්. හරි. මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා 1 hour chart එකේ setup එක. එතකොට 1 hour වල RSI එක 62ට ඇවිල්ලා තියෙනවා. 21 simple moving average එක තාම 38ේ තියෙනවා. ඒ නිසා සැලකිය යුතු movement එකක් තව buy වෙන්න chance එකක් තියෙනවා. හරි. ඊළඟට අපි 5 minute එකට ආවත් අපි market එකේ වැඩිපුර entry ගන්න market එක වැඩිපුර watch කරන් ඉන්නේ 5 minute chart එකේ. එතකොට 5 minute chart එකේ setup එක ගත්තොත් ඔයාලට පේනවා දැනට market structure එකට අදාළව මේ low එක break out කරලා පහළට BOS එකක් දීලා තියෙනවා. අපි ළඟම ටික විතරක් mark කරගමු. හරි. මෙතන BOS එකක් දීලා තියෙනවා. ඊළඟට market එකේ වෙන්න පුළුවන් දේ මොකක්ද? එක්කෝ මේ low එක break කරලා මෙයා නැවත BOS එකක් දෙන්න ඕනේ. එහෙම වුණොත් අපේ buy zone එකටම market එක sell වෙන්න පුළුවන්. මේක BOS එකක් sell size. 5 minute chart එකේ main structure එකට අදාළව. හරි. එහෙම නැතිනම් මෙයා මේ high එක break කරලා උඩට change of character එකක් දෙන්න ඕනේ buy side. හරිද? මෙතනින් change of character එකක් දෙන්න ඕනේ buy side. එතකොට ඔයා හිතන්න මාකට් එකේ වෙන්න පුළුවන් දේවල් දෙකයිනේ 5 minute එකේ මේ දෙකෙන් එකක්. එතකොට මාකට් එක මෙහෙම උඩට ගිහිල්ලා change of character එකක් දීලාම buy වෙනවා කියලා. එතකොට ඔන්න දැන් මාකට් එක sell වෙන්න ගත්තා. එතකොට sell වෙනකොට ඕගොල්ලන්ට පුළුවන් මේ low එකේ ඉඳන් මේ අලුතින් හදන high එකට Fibonacci tool එක දාලා Fibonacci golden pocket එක වගේ target කරන්න නැමත buy එකක් ගන්න. පැහැදිලිද? ඒ කියන්නේ දැනට buy zone එකක් mark කරගන්න බැහැ. market එක තියෙන්නේ හරි point එකක නෙවෙයි. හරි, මෙහෙම change of character එක දීලා උඩට market එක buy වුණාම නැවත correction එකක් ආවොත් මේ Fibonacci golden pocket එක වගේ බලන්න පුළුවන් අපිට buy එකක් ගන්න. හරි, එහෙම නැතුව ඔයා හිතන්න market එක sell වුණා. මෙහෙම market එක consolidate වෙලා මෙහෙම උඩ change of character එකක් දෙන්නේ නැතුව ඔයා හිතන්න candle එක close වෙන්න ඕනේ මෙතනින්. හරි, 5 minute candle එක close වෙන්න ඕනේ. close වෙන්නේ නැතුව ඔන්න market එක මෙහෙම sell වුණා. දැන් ඔන්න BOS එකක් දීලා. හරි, ඊළඟට ඔයාට පුළුවන් BOS එකක් දුන්නගෙන් පස්සේ දැන් මෙතන valid high එක මෙන්න low එක මෙන්න trend එක down trend. high එක ඉඳන් low එකට Fibonacci tool එක දාලා Fibonacci golden pocket එක වගේ monitor කරන්න පුළුවන් sell එකක් ගන්න. ඔය දෙපැත්තක හැදෙන confirmation එක entry ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. මේවා magic නෙවෙයි. හරි, තියෙන confirmation base කරන් entry ගන්න කියන එක තමයි සරලව කිව්වේ. අපි බලමු මේකට අදාළව කොයි විදිහට confirmation හැදෙයිද කියලා. හරි, එතකොට අද දවසේ මට share කරන්න පුළුවන් base මා quality entry ටික ඔයගොල්ලන්ට share කරනවා. අලුතින් zone මොකුත් mark කරන්න යන්නේ නැහැ.
හරි එතකොට අපි අර මාක් කරගත්ත 1 hour chart එකේ zone ටික තමයි monitor කරන්නේ 5 minute එකේ මේ BOS එක සහ change of character එක ගැන alert එකේ ඉන්නවා ඊට අමතරව 1 hour chart එකේ අර කියපු දේවල් ගැන monitor කරන් ඉන්නවා හරි ඊළඟට Dixie chart එක US dollar currency index එකට ආවොත් ඔයාලට පේනවා Dixie chart එක තාමත් අපි අර කතා කරපු zone දෙකෙන් එකක්වත් break out කරලා නැහැ හරි එතකොට දැනට falling down එකක් තියෙන ඒ කියන්නේ තව ටිකක් buy වෙන්න පුළුවන් කියන එක තියෙනවා එතකොට මේ high එකවත් break කරලා නැහැ දැන් හරියට බැලුවොත් ඔයාලට පේනවා මේ high එකවත් මේ Dixie chart එකට break out කරගන්න බැරි වෙලා තියෙනවා හරි falling down වෙලා තියෙනවා මේ low එක break out කරගනත් නැහැ ඒ නිසා අද දවසෙත් මේ high එක සහ low එකම monitor කරන්න Dixie එක falling down වුණොත් gold එක තව buy වෙන්න පුළුවන් Dixie එක මේ zone එක උඩට break out කරොත් gold එක ලොකු සෙල් එකක් යන්න පුළුවන් ආසන්නව 2600ක් break out කරන් පහලට වැටෙන්න පුළුවන් හැබැයි ලොකු probability එකක් තියෙන්නේ Dixie එක falling down වෙලා ඒ කියන්නේ Dixie එක sell වෙලා gold එක buy වෙන්න ඒක ගැනත් පොඩි අවධානයකින් ඉන්න හරි එතකොට අපි බලමු වීඩියෝ ඉවර කරන්න කලින් අද දවසේ රිලීස් වෙන්න තියෙන නිවුස් මොනවාද කියලා හරි අද දවසේ ඔයාලට බලන්න පුළුවන් හවස 7:15ට තියෙන S&P Global US Manufacturing PMI එක high impact news එකක් ඊළඟට manufacturing price එක සහ job opening එක තියෙනවා 7:30ට ওই time වල market එකේ ලොකු movement එකක් ලොකු volatile movement එකක් යන්න පුළුවන් ඒ නිසා මේ time වල trade කරනවා නම් බොහොම කල්පනාවෙන් පරිස්සමෙන් තමන්ගේ risk එක minimize කරගෙන entry ගන්න හරි මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් මට පුළුවන් උපරිමයෙන් මම support එක දෙනවා. තමන්ගේ risk එක minimize කරගෙන දෙන instruction හරියට follow කරලා overall profit එකකට යන්න plan කරන එක ඕගොල්ලන්ගේ වැඩක්. ඉතින් අර කියපු කාරණා මතක තියාගන්න. එතකොට market එක buy වුණොත් buy වෙන්න දෙන්න. හරි? buy වෙනවා නම් කඩාගෙන buy වෙන market එකේ sell entry ගන්න යන්න එපා. buy වෙන්න දෙන්න. buy වෙලා පහළට එන correction එකෙන් නැවත buy ගන්න. ඒ කියන්නේ market එක මෙහෙම උඩට buy වෙනකොට ඔයා මේ එන පොඩි සෙල් එකට වඩා ඔයා ටාගට් කරන්න මාකට් එකට සෙල් වෙන්න දීලා මෙතනින් ආයි ක්ලියර් කන්ෆර්මේෂන් එක buy එකක් ගන්න. එතකොට අපි මේන් ට්‍රෙන්ඩ් එකට ෆන්ඩමෙන්ටලි buy, ටෙක්නිකලි buy කියන අපිට ඕවර්ඕල් buy entry එකක ඉන්න පුළුවන්. හරි? මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් ඔය කියපු කාරණාත් එක්ක පරිස්සමින් ට්‍රේඩ් වලට එන්ට වෙන්න සියලු දෙනාටම ජය වේවා.